අපේ රටේ බය නැතුව කතා කරපු නිලියෝ සහ ඕනෑවට වැඩිය කතා කරන්න ගිහිල්ලා ලැජ්ජාවට පත්තුණු නිලියෝ. මිෂෙල් දිල්හාරා අවුරුදු 6කට කලින් ඇය වැඩිය ජනප්‍රිය නැති කාලෙක ඇයගෙන් ඇහුවා ඉරාජ්ගේ මියුසික් වීඩියෝස් වලට සහභාගි වෙනවද කියලා. මොකද ඒ කාලේ ඉරාජ්ගේ මියුසික් වීඩියෝස් ගොඩක් ජනප්‍රියයි. හැබැයි ඇය කෙලින්ම කිව්වා මම ඔහුගේ දේවල් වලට සහභාගි වෙන්නේ නැහැ කියලා. මේක බලලා ගොඩක් මිනිස්සු ඇයට හොඳ කියලා තිබුණා. ඉරාජ් වගේ කෙනෙක් හිට වෙන මියුසික් වීඩියෝ එකකට මිෂෙල්ට කතා කරොත් මිෂෙල් කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? හැබැයි පර්සනලි මං ඉරාජ් කතා කරොත් පොඩ්ඩක් සලකලා බලන්න ඕනේ යන්නේ නැති සමහරවිට. එදා ඒ කොන්ද කෙලින් තියන් හිටපු චරිතය තාමත් එහෙමමයි, වෙනස් වෙලා නැහැ. අමායා අධිකාරී, සමහර දේවල් තියෙනවා අපි කියන්න ඕන නැති දේවල්. ඕනෑවට වැඩිය කතා කරන්න ගියහම අපි ලැජ්ජාවට පත් වෙනවා. ඕක කලුයි තමයි, ආයේ ඔහොම නෙමෙයි. මොන සල්ලිකාරයා වුණත් මොන දේ කරත් ඕව හැමෝගෙම පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග දෙකගෙම ඕක කලු තමයි. ආයේ ඕක සුදු එකක් හොයන්න ඉතින් ෆොරින් ඒව එක කිසි ෆීල් එකකුත් නැහැ. ඕක සුදු උනද පිරිමි කෙනෙක්ගෙම සුදු එකක් දැක්කොත් ඒ වමනෙත්යයි. ටීනා ෂැනෙල්, ටීනව බය කරන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක්. ආනේ ස්වීටනේ, හරිම ෂෝ, තැන්ක් යූ අනේ. බය වෙන චරිතය නෙමෙයි අනේ. එහෙනම් ඔහොම ඉන්න කස්තර ගිහින් කසරවද මෙයා ගියාම. සුලේකා ජයවර්ධන, ඉතින් ඇය එක්තරා සාකච්ඡාවකට සහභාගි වෙලා ඉන්න ගමන් කිව්වා පුළුන් කිලෝ එකක් බර නැහැ කියලා. මේක දැකලා මිනිස්සු කිව්වේ ඇගේ මොලේ තියෙන්නේ වෙන කොහේ හරි කියලා. පුළුන් කිලෝ එකකට ග්‍රෑම් කීයක් අල්ලනවද? පුළුන් කිලෝ එකකට ග්‍රෑම් කීයක් අල්ලනවද? නැතු ඇති පුළුන් බර නෑනේ. අයියෝ, පුළුන් කිලෝ එකට අල්ලන්නේ ගෑ කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්නේ. යුරේනි, ඉතින් ඇය සජීවී වැඩසටහනකදී එක්කෙනෙක් ඇගේ ඇඳුම ගැන මොකක් හරි කිව්වහම ඇය ඔන්න ඔයා බලාගන්නකෝ කියලා ඇඳුම උස්සන්න පටන් ගත්තා. ඉතින් මේක නිසා සජීවී වැඩසටහනේ ලයිව් රෙකෝඩ් බිඳ වැටුණා. ඒ වගේම මිනිස්සු කිව්වා ඇයව නැවත මෙවන් වැඩසටහන් වලට එවන්න එපා කියලා. ශලනි තාරකා, ඉතින් ඇය නිලියන්ගෙන් අයිති ප්‍රයෝජන ගන්න අධ්‍යක්ෂකවරුන්ට කට වැහෙන්න හොඳ කතාවක් කිව්වා. මේකට ගොඩක් කට්ටිය ඇයට ප්‍රශංසා කළා තිබුණා. සමහර අධ්‍යක්ෂවරු බලාපොරොත්තු වෙනවා අපි නිතර ඒගොල්ලන්ට කෝල් කරන්න ඕනි කියලා. හරිද, මම මේ අත්ත කියන්නේ මට කිසිම ප්‍රශ්නයක් නැහැ, මාව ගත්තත් එකයි නැත්තත් එකයි. මට හැම වෙලාවක් නැහැ ඉතින් අධ්‍යක්ෂවරු උත්තර කර කර ඉන්න. ඇත්තටම ඉතින් කෝල් කර කර හැම කරන්න බෑ, නිෂ්පාදකවරුන්ට කතා කරන්න බෑ. මොකද ඇත්තටම හැම බෑනේ. ඉතින් මාව චරිතයකට ගලපෙනවා නම් ගන්න වැරෙන්න. මම කෝල් කරනවටවත් අනේ මට චරිතයක් දෙන්න කියලා කෝල් කරලා හැම චරිතයක් ගන්න මට බෑ. ප්‍රමිලා තෙනූජනා, ඉතින් මේ නිලියගේ අදි සංවේදී බව නිසා මිනිස්සු කිව්වේ ඇගේ සාකච්ඡා බලලා වැඩියම හොඳ වෙන්න හොඳ නැහැ කියලා. ඒ අතර තවත් කට්ටියක් කියන පටන් ගත්තා ඇයට මානසික රෝගයක් කියලා. ඒ කියන්නේ අනේ දෙවියන්ට මට ඇන්නේ එනිසෙපා. නෑ ඉතින් අක්කේ, මට පුංචි දෙයක් වුණත් ගොඩක් හිත රිදෙනවා. හරිද? ඉතින් දැන් මං කෙනෙක්ට ලං වුණොත් ගොඩක් අවංකව ඉන්නවා. ඒ කියන්නේ දැන් මට කියනකෝ, දැන් එයා මගෙන් ඇඳුමක් කිල්ලුවත් මම දෙනවා. හරිද? මම කකා ඉන්න කෑමකුණත් මන් දෙනවා. අන්න ඒ වගේ චරිතයක්. හැබැයි හුඟක් දුරට ඒ නිසා මට ගොඩක් වැරදුනා. මගේ හිත හුඟක් අය රිද්දනවානේ. මං ඉතින් හැම කෙනෙක් එකම ආදරෙන් ඉන්නවානේ. හුඟක් වෙලාවට අර එහෙම ඉන්නකොට මාව රිද්දනවා වැඩි. ඒ නිසා මිතින් ගොඩක් දුක් යෝනා කරන්න. Why? I can't understand.